හරි ප්‍රංච් පොඩි අපි වැඩ ටික ආරම්භ කරමු. ප්‍රංච් තමන් හිතන්නේ කතා කරන දේවල් ටික ඔයාලට පැහැදිලිව හැනවන්නේ නේද? සවුන්ඩ් එකේ මොකුත් ගැටලුවක් නැහැ නේ? හරි, ගැටලුවක් නැහැ. ප්‍රංච් පොතේ දැන් අද දවසේ 25 ඔයාලගේ බැච් එකේ අපි අදින් ඩ්‍රෝවින් ඉවර කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. හරිද? දැන් ඩ්‍රෝවින් ඉවර කරන්න අපි සූදානම් වෙනවා. ඒ වගේම පොතේ මේ දැන් අපි පහුගිය සතියේ අපි ජූලයි මාසෙට, ඒ කියන්නේ ජූලයි මාසෙ, ඒ කියන්නේ ජූලයි මන්ත් එක වෙනුවෙන් අපේ කරපු හැම දරුවෙකුටම අපි නිබන්ධන එවලා තියෙනවා. ඩ්‍රොවින් ටියුට් එකයි ඔටෝමොබයිල් ටියුට් එකයි, ටියුට් දෙකක් අපි එවලා තියෙනවා. බලන්න ටියුට් සම්විච් එකට පොඩ්ඩක් මට කියන්න බලන්න. අපර නිබන්ධන ලැබුණා කියන චුට්ට මට කියන්න බලන්න. අපර නිබන්ධන ලැබුණා කියන චුට්ට මට බලන්න කියන්න. නිබන්ධන ලැබිච්ච කට්ටිය කාටද ටියුට්ස් හම්බුනේ? හම්බුනේ නැත්තේ මට චුට්ටක් කියන්න, මම පොඩ්ඩක් දැනුවත් කරන්න. පේමන්ට්ස් කරපු දරුවන්ට ජූලයි මන්ත් එකට අපි නිබන්ධන මේ වෙනකොට එවලා ඉවරයි. ආරයිට් හරි, හම්බුණා හම්බුණා හම්බුණා. රයිට් හරි හරි හම්බුණා කියලා කියනවා. හරි, එතකොට ඩ්‍රොවින් ටියුට් එකේ ඩ්‍රොවින් ටියුට් එකේ වට ඒක ඒ ඒ ටියුට් එකට මම තව ෂෝට් නෝට් එකක් දෙන්න තියෙනවා. ඒ ෂෝට් නෝට් එක මම ඊළඟ මාස වලට එවන්නම් ටියුට් සෙට් එකත් එක්ක. එතකොට ඒක හිස් තැන්ඩි කවලට පුරව ගන්න පුළුවන් වෙනවා. සහ ඒ ඩ්‍රොවින් ෂීට් එකේ මම වලට දාලා තියෙනවා පුතේ මේ ඩ්‍රොවින් ගණන් ගොඩක් වට ඒවට තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අද අපි යන්නේ මේ රූප සටහන අඳින්න. එතකොට දැන් මේ රූප සටහන අඳින වැඩේදී මම හිතුවා යම් විදිහකින් වාට නිබන්ධන ලැබිලා නැති වුණොත් කියලා හිතලා මම ඒ ටියුට් එකේ තිබ්බ රූප සරහන් ටික PDF කරලා අද මම ඔයාලට දාලා තිබුණා. අවශ්‍ය කෙනෙක් ඒ ටික ගන්න ටීට හම්බුලා හම්බ වෙන එක පරක් වුණා නම් කියලා. මොකද අර පහුගිය සතිය පුරාවටම තැපෑලේ වර්ජනයක් තිබ්බනේ, ඒ නිසා එතන පොඩි ගැටලුවක් වුණානේ. ඒ නිසා හරි ටියුට් එක හම්බුණා නම් ගැටලුවක් නැහැ පොතේ. ඔයාලගේ ටියුට් එකේ තියෙනවා මේ රූප සරහන් ටික. අද අපි යනවා සාකච්ඡා කරන්න පොතේ සමාංශක රූප ඇඳීම පිළිබඳව. හරි, සමාංශක රූප සහ ඍජු ප්‍රක්ෂේපණ රූප ඇඳීම් පිළිබඳව අද දවසේ අපි සාකච්ඡා කරලා ඩ්‍රොවින් ටික අදින් අපි ඉවර කරනවා. ඉවර කරලා දරුවනේ ලබන සතියේ අපි ඔටෝමොබයිල් පාඩම පටන් ගන්නවා. හරිද? ඒක ඔටෝමොබයිල් කොටසට අදාළව ටියුට් එක ඔයාලට දීලා තියෙනවා. එතකොට ඔටෝමොබයිල් වල ඉඳලා ලෙසන් එක මම ටියුට් එකේ තමයි ඔයාලට ලියවන්නේ. පැහැදිලිද? ඒක ටිකක් විශේෂ ක්‍රමයකට අපි පන්ති වල ටික සාකච්ඡා කරගෙන යනවා. තේරුණා නේ හැමෝටම? හරි, එහෙනම් අපි වැඩ ටික පොතේ ආරම්භ කරමු. රයිට්. එතකොට නිබන්ධනයේ ලැබිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මම ඔයාලට මේ PDF එකක් දාලා තිබුණා. මෙන්න මේ PDF එක ඔයාලට දාලා තිබුණා. මේක මම හිතන්නේ ඔයාගේ ටියුබ්ස් තියෙන අයට මේ ටියුබ් මේ රූප සරහන් එහෙමම තියෙනවා. හරි, මේ සෙට් එක එහෙමම හම්බලා තියෙනවා. ඒ වගේම මම කිව්වා අද ඔයාලට මම දැම්මා මේ ගෲප් එකට ඩ්‍රෝවින් ෂීට් වර්ග දෙකක්. ඒ ඩ්‍රොවින් ෂීට් වර්ග දෙකේ මම කිව්වා මේ print out 10ක් විතර, නැත්නම් photocopy 10ක් විතර print out එකක් අරගෙන photocopy 10ක් විතර ගහ ගන්න එක වර්ගයකින් කියලා. බලන්න දැන් ඩ්‍රොවින් ෂීට් එකේ print out ගත්ත අය කවුද ඉන්නේ? බලන්න print out ගත්තද මට පොඩ්ඩක් කියන්න. දැන් මේ වෙනකොට ඩ්‍රොවින් එක කරන්නේ ඩ්‍රොවින් ෂීට් වර්ග දෙක ඔයාලා අතේ තියෙන්න ඕනේ. ඒක ගත්තද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න. ඩ්‍රොවින් ෂීට් වර්ග දෙක මම කිව්වා print out ගන්න මේක කියලා. ගෲප් එකකට දැම්මා මම. ඔයාලට පෞද්ගලිකව ඔයාගේ account එකට මම message එකක් දාලා ඇති. drawing sheet වර්ග දෙකක්. ඒක නැතුව මොකුත් කරන්න බෑ. ඒක ඕනේ. ගත්තද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න එක print out එක. මට ටක්කව දාන්න message එක. ඒ print out එක ගත්තද නැද්ද? බැරි වුණා සර්. ඉතින් ඒක උදේ දැන් ඔබ බැරුණා නම් ඌරුවෝ දැන් ඔක ඔලු කෙටි උඩ දාදින්නේ ඈ. දැන් මම කිව්වනේ ඔබ සිංහලෙන් එක ගන්න කියලා. රමේෂ් ගත්තද? දැන් ඉතින් දැන් ඔබ නෑ ඩ්‍රෝ ෂීට් එක නැතුව දැන් අඳින්න බෑ. කොහමද අඳින්නේ අපි? ඉතින් හරි රමේෂ්, තරංග, පාරමි කො ගත්තද? මට දැන් මැදට ටට්ටක් ගාලා පූජා ඔ මට කියන බලන්න ගත්තද නැද්ද? හරි, දැන් රෝෂි කාටේ නැත්තම් ඔක්කොල්ලෝ මේක කරන්න බෑ. ට්‍රීට් එක අතේ තියෙන්න ඕනේ. හරි, හරි ද ගෲප් එකට දැම්මද ඒ කොලේ වර්ග දෙක?
ගුරුප් දෙකට දැම්මා තිය කොලි වර්ගයකට නෑ නෑ මේ මම වෙන කොහට හරි එකකට දැම්මේ ඈ රමේෂා යකෝ පෞද්ගලිකව තම තමන්ගේ පර්සනල් ගුරුප් පර්සනල් මේ මාසේ පේ කරපු හැම දරුවකටම මේ දේවල් ටික අපි දාලා තියෙනවා හරි මේ මාසේ පේ කරපු හැම කෙනෙකුටම අපි මේ දේවල් ටික දීලා තියෙනවා ඒක පර්සනලි ගුරුප් වලටත් වගේම පර්සනල් මැසේජ් එකකටත් අපි දීලා තියෙනවා හරි ඒ නිසා ඒ ගැන දැනුවත් වෙලා තියෙන්න ඕනේ එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ දෙයක් කිව්වා මේ දේවල් ටික කරන්න බලා ගන්න නැත්තම් මේක මඤ්ඤම් වෙනවා හරි දැන් ඉතින් පුළුවන් විදිහට අල්ල ගන්න බලන්න. හරි මම දැන් ලෙසන් එක කරගෙන යන්නම්. සිංහලෙන් මම කිව්වේ ඒ දේවල් ඒ විදිහට කරගන්න කියලා. පේමන්ට් කරපු හැම දරුවෙකුට මේ පිළිබඳව අපි දැනුවත් කිරීම කළා. හරි දැන් මම කරන දෙයක් නෑ මම ඉතින් වැඩේ ටික කරගෙන යන්න නැත්තම් මට ලෙසන් එක කවල් කරගන්න දෙයක් නෑනේ. හරි රයිෂ දැන් තේරෙනවාද බලාගෙන ඉන්න. කරන දෙයක් නෑ. හරි. හරි. ඔදා එක විකාර මැදින් දානවා. දැන් ඉතින් මේ පාඩම හරියට අහු වෙන්නේ නැති වුණා කියලා මට මොකුත් කියන්න බෑ. මොන මම කරගෙන යන්නම්. අහු වෙන්නේ නැහැ කියලා මොකුත් කියන්න බෑ. හරි. රයිට්. හරි. රයිට්. අපි මුලින්ම යනවා දරුවන්ට වලට දීලා තියෙන මෙන්න මේ ඩොකියුමන්ට් සෙට් එකේ ටියුට් එකේ ගන්න මෙතන මෙතෙන්ට එන්න. වලට දීලා තියෙන මුලින්ම පහත පෙනුම් සමාංශක පෙනුමට අඳ දක්වන්න කියලා. පහත පෙනුම් සමාංශක පෙනුමට අඳ දක්වන්න. ඒ කියන්නේ ටියුට් එකේ එන්න මෙන්න මේ රූපේ ළඟට මම ඒක පෙන්වන්නම් ඔයාලට. මෙන්න මේක මම මේ කියන්න උත්සාහ කරන්නේ. හරි මෙන්න මෙයාවයි. හරි මෙන්න මෙයාවයි මම පරි පෙන්නන්නේ. ඔයාගේ ටියුබ් එකේ ඔන්න ඔතෙන්ට එනවා. පහත රූප වල සමාංශක රූපිය පෙනුම අඳින්න. හරි ඔය රූප සටහනේ සමාංශක පෙනුමයි අපි අඳින්නට යන්නේ. සමාංශක පෙනුම අඳිනවා කියලා කියන්නේ 3D රූපය අඳිනවා කියන එකයි. එතකොට මේ සටහනේ 3D රූපය අඳින්නයි අපි යන්නේ. හරි ඔය රූපය කියලා දැනට එන්න. හරි මම යාවයි විස්තර කරන්න යන්නේ. හරි right දැන් බලන්න මම පැහැදිලි කිරීම කරනවා හතර අහගෙන ඉන්න. right දැන් මේ සටහනේ සමාංශක පෙනුම අඳිනකොට කරන්නේ මෙන්න මේ දෙයි. දැන් මම අර dot sheet එක ඔයාලට දීලා තිබුණා නම් dot sheet එකේ හරි dot sheet එකක් මම දීලා තිබුණා. ඒ dot sheet එකේ dot දෙකක් අතර පතරේ මිලිමීටර 10යි ඒ කියන්නේ සෙන්ටිමීටර එකක් කියලා සලකලා ඔයාලට ලස්සන මේ drawing එක කරගන්න තිබ්බා. දැන් ඉතින් ඒක බොරුවෙක්වත් drawing එකේ ඒ sheet එක අරගෙන නැහැ නේ වැඩ ටික කරන්න. තේරුම් ගන්න එපා දැන් දෙයක් කිව්වහම සිංහලෙන් කිව්වහම ඒ දේවල් ගන්න දැනගන්න එපා. එහෙම නැතු මේ වැඩේ කරන්න බෑනේ. දැන් ගේම් දිනවනේ දරුවනේ ඔයාලත් එක්ක මේ කරන විකාර වැඩත් එක්ක. දැන් drawing එකක් පිළිවෙලට කරගන්න තමයි මම drawing sheet එක ගන්න කියලා කිව්වේ. දැන් ඒ මගේ එක බොරුවෙක්වත් ඒ drawing sheet එක අරගෙන නැහැ නේ. අරගත්තේ නැත්නම් අහවල් එකට තමයි අද ගන්න වෙන්නේ. හරි දැන් බලාගෙන ඉන්න. හරි දැන් ඉතින් තේරුන්නේ නෑ මේක කියලා ආයෙ කියන්න එපා. හරි දැන් තේරෙන්න තමයි වැඩි ලේසියෙන් තමයි මම මේ දේවල් සිංහලෙන් අද උදේ ඉඳලම ඊයේ රෑත් මම ක්ලාස් එක කරද්දි කිව්වා අද උදේම දානවා කිව්වා උදේ වරුවේ මම ඒක දැම්මා. දැම්මට මෙලෝ හසරක තේරුමක් නැතුව පන්ති වල ඉඳලා තියෙන්නේ. ඒක කොහොමද ඒ ලෙවල් කරන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් හිතන්න. හරි සමාංශක වෙනම රූපයක් අරගෙන දැන් මම කියලා දෙන විදිහ අමාරු වෙනවා. මම කියලා දෙන විදිහ අමාරු වෙනවා. මොකද දැන් අතේ දැන් නැහැ ඩ්‍රොවිං ෂීට් එක. අහවල්ලේ කුඩේ අඳගන්න බලාගෙන ඉන්න. ඩ්‍රොවිං ෂීට් නැහැ නේ. අහවල්ලේ කුඩේ අඳගන්න. එතකොට ෂීට් එක නැති ද ෂීට් එක තිබ්බා නම් මේ කියලා දේ පටපට කරලා ෂීට් කුඩේ අරගෙන යන්න තිබ්බා. දැන් එහෙම එකක් නැති නිසා බලාගෙන ඉන්න පුළුවන් විදිහට තේරුම් ගන්න. ඩ්‍රොවිං බැරි වුණා අමාරු වුණා කියලා නම් පෂන් ගන්න බෑ. හරි. දැන් ගන්න තියෙන තිසරයක් ගන්න තියෙන කඩදාසියක්. හරි කඩදාසියක් අරගෙන අඳින රේඛාවක් ඇඳ රේඛාවක් ඇඳලා මේ රේඛාවේ දෙපැත්ත ඇඳ ගන්න අංශක 30කින් නානත රේඛා දෙකක් මේක පුළුවන් අංශක 30කින් නානත රේඛා දෙකක් ඇඳලා පටන් ගන්න මාත් එක්කම අංශක 30කින් නානත රේඛා දෙකක් අනින්න අංශක 30කින් නානත රේඛා දෙකක් ඇඳලා ඔය දීලා තියෙන අර මම ඩිස්ප්ලේ කරපු පළවෙනි රූපය පැහැදිලිද? හරි ඒ රූපයේ හරි ඒ රූපය වලට දීලා තියෙන මෙහෙමනේ. මෙහෙමනේ රූපේ දිලා තියෙන්නේ. හරි මෙන්න මේ දිලා තියෙන රූප සටහනේ මෙන්න මෙතනින් පටන් ගන්නවා අදින්න. මෙතනින් තමයි ස්ටාර්ට් එක දෙන්නේ. මම එක කැපිටල් A කියලා ගන්නවාකො. දැන් මම මේ වැඩේ කරාට පස්සේ දැන් අද දැන් මේ ක්ලාස් එකේ වැඩ කරාට පස්සේ මේකේ රෙකෝඩින් එක මොකද දෙනවනේ. දැන් මට පස්සේ ගෲප් එකට හෙට දිහාටවත් අර දීපු ඩොට් ෂීට් එකේ PDF print out එකක් අරගෙන ඒ ෂීට් එකේ උඩ මේ ඩ්‍රෝයින් එක කරන්න පුරුදු වෙන්න.
පැහැදිලිද? එහෙම නැත්නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව යයි. හරි. දැන් මෙතන ايه කියලා පොයින්ට් එක දිනනවා. මෙතනින් පටන් ගන්න ඕනේ. මේ පැත්තට මිලිමීටර 40යි. මෙයා 10යි. මේ ස්පේස් එක 20යි. මෙයා 10යි. මෙයා 10යි. මේ කොටස 20යි. මේ ස්තම්භය 20යි. හරි. මේ පැත්ත 20යි. මේ පැත්ත 20යි. කොහොමද තියෙන්නේ? හරි. දැන් ওই සටහන තමයි මෙතන අපි අඳින්නට යන්නේ. හරි. ওই සටහන මෙතන අඳිනකොට හරි ඔය සටහන මෙතන අඳිනකොට ඒ කියන පොයින්ට් එකෙන් පටන් ගන්නවා. මේ පැත්තට 20 40යි, මේ පැත්තට 40යි. මොකද 20යි 10යි 10යි කියන්නේ මේ පැත්තට 40යි, මේ පැත්තට 40යි. එතන 40 40 රේඛා දෙකක් ඇඳලා ඒ රේඛා දෙක මත තමයි මේ රූප සරණ මතු කරන්නට ඕන. පැහැදිලිනේ? එතකොට අපි ඒක කරන්න මෙහෙමයි. ආනත තලයක් අංශක 30කින් ආනත වෙන්න තල දෙකක් ඇඳලා ඒ තල දෙක මත මේ රූපේ පටන් ගන්නවා. මේ තල දෙක සම්බන්ධ වෙන තැන මෙතන කැපිටල් A කියලා ගත්තා. උඩට මිලිමීටර 20යි. හරියටම මේ රේඛාවට ලම්බකව අපි විහිදි චතුරස්‍රය පාවිච්චි කරලා රූලත් එක්ක තියලා හරියටම මිලිමීටර 20ක රේඛාවක් අඳිනවා. මෙයා 20යි. ඊට පස්සේ මේ පැත්තට 40යි. අපි මේ පැත්තට 40ක් ලකුණු කළා. මේ පැත්තට 40ක් ලකුණු කළා. එයාගේ 10යි 20යි 10යි කියලා ස්පේසස් බෙදාගත්තා. මෙයා 10යි, මැද 20යි, මේක 10යි. මේ උස 10යි. උස 10ක් වෙන්නේ මෙන්න මෙයා ඇඳා. මේ උස 20යි. මේ දෙක යා කළා. මෙතනින් එනවා 20ක් මෙයත් එක්ක මේක සෙට් වුණා. මෙන්න මේ මුහුණක් දෙක ඉවරයි. ඊට පස්සේ මෙතන මෙන්න මේ ස්තම්භයේ 20යිනේ, මෙයා 20යි. මේ කොටස 20ක් වෙනවා. ඒ 20 මේ මුළු දිග 40යිනේ. එතන මෙතනින් මෙන්න මේ ස්පේස් එක 10යි. මෙතනින් මේ ස්පේස් එක 10ක් වෙන්න ගත්තාම මම 20ක් සෙට් වෙනවා. මෙතනත් ස්තම්භයේ පළල 20යි, මේ ටික 40යි. එතකොට මේ ස්තම්භයේ මේ කොටස 10යි, මේ කොටස 10ක් වෙන මෙයා බැලන්ස් කරන මැදට බැලන්ස් කරලා මෙතන ඉඳලා මේ පැත්තට 10ක් ලකුණු කරගන්න, මෙතන මේ පැත්තට 10ක් ලකුණු කරගන්න. ලකුණු කරලා මෙයාට සමාන්තරව අඩ රේඛාවක් අඳගන්න මෙහෙම. ඊට පස්සේ මෙයාට සමාන්තරව මෙයා හරහා අඩ රේඛාවක් අඳින්න මෙහෙම. ඇඳලා ඒ දෙක මත මේ ස්තම්භය ගන්න. මෙතන මෙයාට 20යි, මෙතන මෙයාට 20යි. ඊට පස්සේ මෙයාට සමාන්තරව මේ රේඛාව උස්සන්න. මෙතනින් මේ පැත්තට උස්සන්න. මේ දෙන්න මෙහෙම යා කර ගන්න. මෙයාට සමාන්තරව මෙයා ඇඳා, මෙයාට සමාන්තරව මෙයා ඇඳා, මේ සෙට් එකට සමාන්තරව මෙයා, මේ තලයට සමාන්තරව මෙයා ඇඳා, මෙයාට සමාන්තරව මෙයා ඇඳලා මෙන්න මේ මැද කැලම කළා දාන්න. එතකොට ඔය කියන රූප සටහනේ හැඩය අපට ලැබෙනවා. ඒ වගේම මෙතනදි මම තව දෙයක් වැදගත් දෙයක් කියන්නට ඕන. මේ සමාන්තර රේඛා ගත්තාම හැමදෙස්සම මෙන්න මේ ආනත තලයට, මේ තලයට, මේ රේඛාව, මෙයා 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 කියන තල නැත්නම් රේඛා සියරම සමාන්තරයි. මේ ආනත තලයට, මේ ආනත තලයට, මේ රේඛාව, මේ රේඛාව, මෙයා 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 සහ මෙයා කියන රේඛා සියල්ලම සමාන්තරයි. එතකොට සමාන්තර රේඛා නිර්මාණය කරන ලේසිම දේ තමයි ඔයාගේ රූලයි විහිදි චතුරස්‍රය ගන්නවා. පැහැදිලිද? එතකොට ඔයාගේ රූලයි විහිදි චතුරස්‍රය අරගෙන රූල සහ විහිදි චතුරස්‍රය තියලා තමයි මෙයාට සමාන්තරව මේ රේඛාව නිර්මාණය කර ගැනීම කරන්නේ. පැහැදිලිද? එතකොට අපි ඒ සමාන්තර රේඛා අඳිනකොට ඔයාගේ රූල තියෙනවා, ඔයාගේ විහිදි චතුරස්‍රය තියෙනවා. එතකොට රූල දරුවන හැමදෙස්සම මෙන්න මේ දැන් උදාහරණයක් වශයෙන් අපි තියෙනවා නම් අපි මෙතෙන්ට තිබ්බොත් එහෙම දැන් විහිදි චතුරස්‍ර මේ පාදයට තියෙනවා නම් මෙන්න මෙහෙම විහිදි චතුරස්‍ර මේ පාදයට මෙහෙම තියලා හරි රූල මෙයාට ඕන නම් රූල මේ පැත්තට මෙහෙම තියලා මේ රූල මත විහිදි චතුරස්‍ර මේ පැත්තට තල්ලු කරනවා. තල්ලු කරලා හරි තල්ලු කරලා මෙයා මෙතෙන්ට ගෙනාවාම මේ රේඛාව අපිට අද ගන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේමයි මෙන්න මේ සිරස් රේඛා අඳිනකොට මෙන්න මේ රේඛාවට මත රූල තියලා විහිදි චතුරස්‍රය මෙහෙම තියෙනවා. තිබ්බ ගමන් මෙයාට සමාන්තරව, ඒ කියන්නේ මෙයාට ලම්බකව මේ රේඛාව අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා හැමදෙස්සම ඔයාගේ හුරු පැත්තට අත යොමු කරමින් රූල විහිදි චතුරස්‍රය කියන දෙක බැලන්ස් කරමින් දරුවනේ මේ හැම රේඛාවකටම සමාන්තර වෙන විදිහට මේ රූප සරණ නිර්මාණය කරන්නටයි තියෙන්නේ. දැන් මම මේක පැහැදිලිද? හරි. දැන් මම මේ ඔයාට ඔය අතේ ඩොට් ෂීට් එක තිබුණා නම් මේක පට්ටලේසි හරියට තිත් ටික යා කරගෙන ලස්සනට මේ ඩ්‍රෝවින් එක අඳගන්න තිබ්බා. හරි. දැන් ඉතින් කරන දෙයක් නැහැ. දැන් ඉතින් අමාරු ක්‍රමයකට යන්න. දැන් අතේ බඩු නැහැනේ. හරි. ඒ නිසා දැන් කරන්න රූල සහ පැන්සල පාවිච්චි කළා, රේඛාවක් ඇඳලා ඇඳලා ආනත තලයක දෙක ඇඳලා ආනත තල දෙක මත නියමිත මෙෂර්මන්ට් වලට මේ රූප දෙක මතු කරන්න. මතු කරලා ඉවර වෙලා සම්මත රටාවට මේ රූප සරණයේ තියෙන විදිහටම මෙනු ටික පට් පට් ගාලා දරුවනේ දාන්න බලන්න.
හරි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉසර ඔය කියලා තියෙන විදිහට මෙනු ටික ගන්නට වෙනවා. දැන් මම ඔය කියපු දේ මම ආපහු ආයෙ පැහැදිලි කිරීමක් කරන්න ඔයගේ ඩිස්ප්ලේ එකේ. දැන් මම ඔයාලට මම ඩිස්ප්ලේ එකේ මෙන්න මේක දාන චුට්ටක් බලන්න. හරි. ඔය නිර්මාණය කරන විදිහ හරි චුට්ටක් බලන්නකෝ. හරි. දැන් මෙයා ගත්තට පස්සේ හරි මෙයාගේ අපි මුලින්ම කරන දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙයාගේ සමාන්තර රේඛාව. ඒ කියන්නේ ඔය තිරස් රේඛාව ඇඳලා ඒ මත අපි මෙයාගේ ආනතර දෙක අඳිනවා. ඇඳලා මෙන්න මෙතන මේ මිලිමීටර 10 සහ 40 මෙන්න මේ මෙතන මේ මුල්ල තියෙන මම මේ ඇරව එක තියලා දැන තියෙන්නේ. මෙන්න මෙතන පටන් ගන්න තැනම තියලා රේඛාවක් මේ පැත්තට 40ක් අඳිනවා. මේ පැත්තට 20යි, මේ පැත්තට 30යි මේ රේඛාව ඇඳලා. ඊට පස්සේ මෙතනින් මෙහාට 10යි, උඩට 10යි, මේ පැත්තට ස්පේස් එක 20යි, 10ක් වෙන්න මෙන්න මේ මුහුණ තැන ගත්තා. ඊට පස්සේ මෙයා මත දෙපැත්තට මිලිමීටර 10 10 අයින් කරගෙන මෙන්න මේ රූප සටහන ඔය මම ඩිස්ප්ලේ කරන විදිහට පිළිවෙලින් පිළිවෙලට නිර්මාණය කර ගැනීමක් කරන්න. දැන් රූප සටහනම ආවට පස්සේ මේකට දාන්න ඕන පුතේ මිනුම් ටික දානකොට සීමාන්ත රේඛා ඇඳලා මේ රූප සටහනේ තියෙන විදිහටම ඔයාලට පේනවා. මම නිල් පාටින් දාන්න එක සීමාන්ත රේඛා පාවිච්චි කරලා මෙන්න මේ විදිහට මිනුම් ටික පිළිවෙලට දරුවනේ එකතු කරගෙන යන්නට ඕනේ. ඔයාලට පේනවා සීමාන්ත රේඛා දාලා ඇරෝ දාලා මම ඒ මිනුම් ටික ওই විදිහට දාලා තියෙනවා. ඉක්මනින් දරුවනේ ඔය කියලා තියෙන විදිහටම ඔයාගේ පොතේ ඔය නිර්මාණයන් ටක් ටක් දාලා ඉවර කරන්න. දැන් ඒ A4 ෂීට් එකක් හරි එහෙම නැත්නම් අඳින කඩදාසිය ගන්න. අඳින කඩදාසිය ඇඳලා මම මේ තැනදී මේ ඩිස්ප්ලේ කරා විදිහට මිනුම් ආනත තලයේ මිලිමීටර් සෝරි ආනත තලයේ මත අංශක 30 කෝණ දෙකක් නිර්මාණය කරලා මේ නිර්මාණය කරගත්ත තල දෙක මත ඔයා ඔය දීලා තියෙන විදිහට රූප සරණ පිළිවෙලින් ඉක්මනින් ඉවර කරන්න බලන්න. විනාඩි 5න් ඔය නිර්මාණ ඉවර කරන්නේ නිර්මාණ ඉවර කරලා මට ටක් ගාලා බලන්න එක ඉමේජ් එකක් දාන්න. ටක් ටක් ගාලා පටන් ගන්න. ඉස්සර පටන් ගන්න ටක් ටක් ගාලා. හරි. ඉක්මන් කරන්න හැමෝම. විනාඩි 5න් නිර්මාණ ඉවර කර හැකි. මම දැන් වාගේ ඩිස්ප්ලේ එකක දාලා තියෙන නිසා වාඩ ලේසියෙන් ගන්න පුළුවන් වෙයි. හරි. පුළුවන් ඉක්මනින් ඔය වැඩේ ඉවර කරන්න බලන්න. අදින් ඩ්‍රොවිං පාඩම අපිට ඉවර කරන්නත් ඕන. වැඩ ගොඩක් තියෙනවා. නිර්මාණ ගොඩක් තියෙනවා අදින්න. යන්න ලේසි වෙන සම මම ඩ්‍රොවිං ෂීට් එක වල නැඳ ගන්න කිව්වේ. කොහෙද ඉතින් කරලා නැහැ වැඩේ කට්ටිය. හරි. ඉක්මන් කරන්න බලන්න පුතේ. විනාඩි 5 ඉවර කරලා දාන පට පට දාලා බලන්න. ඩිස්ප්ලේ එකේ තියෙන නිසා ගැටලුවක් නැහැ. ඉක්මන් කරමු බලන්න. ඉක්මන් කරලා ගන්න. ඉක්මනින් අදින්න ඇදලා ඉවර කට්ටේ මට ටට්ටක් ගාලා බලන ඉමේජ් එක දාන්න. ආන තල දෙක මත නිර්මාණය කරන්න එච්චරයි. ඒතකොට ලස්සන 3D රූපයක් එන්නේ වලට. පම් කරන්න බලන්න. වැඩි වෙලා කට් ඉන්නවද?
හරි පං කරන්න බලන්න. හරි. තාම ඉවර නෑනේ. පුතේ අපි ඔයාලගේ වීඩියෝ ටික ඔන් කරගමුද? මටවත් ඔයාලා වැඩ කරනවද මට බලන්නට ඕනේ. හරි. ඔයාලගේ වීඩියෝ ටික ඔන් කරන්නකෝ. වීඩියෝ ටික ඔන් කරන්නකෝ. කැමරා ඔන් කරන්නකෝ. කැමරා දැන් ඔෆ් කරන්න තියෙන්නේ. එතකොට කතා කරගෙන වැඩ කරමු. නැත්නම් ඔක මට ෂුවර් නෑ වැඩ කරනවද කියලා. මම ද ලොකු ගේම් එකක් නේ මේක. හරි. කැම ඔන් කරගන්නකො ඉන්න 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 පිරිස කන්ට්‍රෝල් කරගන්න පුළුවන් සීමාන්නේ අපිට ඉන්නේ. හරි. කැම ඔන් කරන්නකො. රයිට්. ඉසර ශිහාන් රමේෂ් ඔන්නලා නෑ තාම කැම ටික ඔයාලගේ. කැම් ඔන් කරන්න පුතේ. කැම් ඔන් කරලා වැඩේ කරමු. මට උතර වල වගේ අඩුපාඩු බල හැකියි. කොකෝ කැම් ටික ඔන් කරන්න. කැම් ඔන් කරන්න. කැම් ඔන් කරන්නද මේ වැඩේ කරන්න බෑ නැත්තම්. කැම් ඔන් කරලා වැඩේ දිගේ කරමු. බල කැම් ටික ඔන් කරගන්න. නැත්තම් මට ඔයාලා වැඩ කරනවද කියලා හොයන්න බෑ. තව කැම ඔන් වෙලා නැහැ. ඉක්මන් කරන්න. කැම ඔන් කරන්නකො. රයිට්. තිසර කැමොන් වල තිසරක තියෙන්නේ වැඩ කරන පේන් නෑ මට. ශ්‍යාන් පෙරේරා කැම් ඔන් කරගන්න. රමේෂ් කැම් ඔන් කරන්න. හැමම කැම් ඔන් කරගන්න. නැත්තම් මේ වැඩේ කරන්න බෑ. පංගරණ පංගරණ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. ඉක්පරි කරන විවර කරන්නකෝ. යනවා ඉක්පන් කරන්න. ආයිට් හරි. දරුවෙක් වල දෙනවා ශේහාන් වල දෙනවා රයිට් හරි. ශේහාන්ගේ නිර්මාණ ඉවරයි. ශේහාන් ඕකේ මේ පුත්ත පුංචි වැඩක් තියෙනවා කරන්න. ඔයාගේ මේ නිර්මාණය හරි ඒ රූප සටහන හරි වුණාට පොඩි වැඩක් තියෙනවා. මොකද අර ඩොට් ෂීට් එකේ අන්න නිසා ලස්සන ලැබිලා තියෙනවා. හරි. මෙන්න මෙතනින් මෙන්න මේ කැල ඇවිල්ලා නැහැ නේ. මෙන්න මේ කැල තද ගන්න. චූටි කොටසක් තියෙන මෙන්න මේ කැල. මෙන්න මේ කොටස පදින්න. ඒක අන්දර හරි. අනිත් අයික මම කරන්න ඉක්පක් කරලා ගන්න.
ඉක්මන් කරමු අපි. තව අනිත් අය අදිනවද? තව වෙලා ඕනද? මට පොඩ්ඩක් කියන්න. ඉස්සරගේ ඩ්‍රෝවින් එකේ වැඩි ඉවරද? ඉස්සර අදින ඉවරද? මට පොඩ්ඩක් කියන්න. අදින ඉවර නම් කියන්න. අදින ඉවර නම් කියන්න. තව වෙලා ඕනද? ඉක්මන් කරමු. මට වඩා කතා කරන්න ඕලා. මට වඩා පේන්නේ නැහැනේ. චැට්ට කරමුට කියන්න මට බලන්න. තව වෙලා ඕනද? ඉක්මන් කරන්න. හරි. තව වෙලා යනවා නම් සාම ඊළඟ කාණ්ඩ යන්නේ. තව වෙලා යනවා නම් අපරාධින කාලේ. තව මේක අඳින කට්ටිය ඉන්නවද? තව අඳින වෙලා ඕනද? මට පොඩ්ඩක් කියන්න. අඳින තව මේකට වෙලා ඕනද? මට පොඩ්ඩක් කියන්න. හරි, ඉක්මන් කරන්න බලන්න. ආරට තිසර එවලා තියෙනවා. තිසර රාගේ පොතේ පොඩි අඩුවක් තියෙනවා. ඔය එවලා තියෙන කිපොතේ අඩුව තමයි මෙන්න මෙතන මේ ජූඩි කෑල්ලක් තියෙනවානේ. මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙන මෙන්න මේක දාන ටග්ගල පොතේ. මේ ජූඩි කෑල්ලක් තියෙන මෙන්න මෙතන ඒක ටග්ගල බලන්න පොඩක් බලන්න. මෙතන පොඩි කොටසක් තියෙන ඇඳලා නැහැ. ඒ වගේම පොතක මිනුම් ටික දාන්න හරියට. ඒ වගේම මේ තිසර ඔයා මේ අද දැන් පන්ති වරනට පස්සේ හෙට ඩ්‍රෝවින් ෂීට් එක print out අරගෙන dot sheet එකේම අරගෙන ඔය 32 4 space එක මිලිමීටර 10ක් කියලා සලකලා dot sheet වල ලස්සනට dot ටික යා කරලා රූප සටහන් ටික අඳින්න. පැහැදිලිනේ? හරි, ඒක අනිවාර්යයෙන්ම කරන්න. හරි. ඩ්‍රෝවින් ෂීට් එකේ ඔයාලා ඒ ඇඳහම තමයි මේක ලස්සනට එන්නේ.
හරි එහෙනම් හැමෝගේම වැඩි ඉවරයි මං හිතන්නේ රයිට් මම එනවා එහෙනම් පොතේ කතා කරන්න ඔයාලගේ දෙවෙනි ගානට එන්නකෝ දෙවෙනි ගානට එන්නකෝ ඕකෙම දෙවෙනි ගානට එන්නකෝ හැමෝම හරි ඔක්කොම දෙවෙනි ගානට එන්නකෝ හරි පොතේ දැන් ඕකෙම දෙවෙනි ගානට එනකොට හරි ඕකෙම දෙවෙනි ගානට එද්දී මම පළවෙනි ගාන මම මකන්නම් දැන් හරි පළවෙනි ගාන මතමු ඔබට එක්සෑම් එකේදී අපිට කොයි විදියට මේ ගානක් හේවි කියලා කියන්න බෑ මොකද රටා දෙකක් තියෙනවා එක්ක ඍජු ප්‍රක්ෂේපණ රූපයක් එන්නට ඕනේ එහෙම නැත්නම් සමාංශක රූපයක් එන්නට ඕනේ පැහැදිලිනේ හරි ඒ නිසා ඍජු ප්‍රක්ෂේපණ රූපයක්ද සමාංශක රූපයක්ද කියන එක අපි දන්නේ නැහැ ඒ දෙකෙන් එකක් එයි ඒකට අපි සෙට් වෙලා වැඩේ කරගෙන යන්න හරි රයිට් දෙවෙනි කොටස වෙනවා දෙවෙනි ගානට හරි දෙවෙනි ගාන නිර්මාණය කරනකොට පොදේ රයිට් අපි පටන් ගමු එයත් හදන්න කලින් ඔයා කරන්න දැන් ඩ්‍රොයිං ෂීට් තියන අය ෂීට් එකේ පටන් ගමු නැති අය ටක් ගාලා තිරස්තලයක් මත ආනන්ත තලයක් තලයක් අදින අංශක 30 ආනන්ත තල දෙකක් ටක් ගාලා ඇද ගන්න දෙවෙනි ගාන අඳින්න යන්නේ දෙවෙනි ගාන ආනන්ත තල දෙකක් ඇඳ අංශක 30 කින් ආනත වෙන්න හරි ඇඳලා මේ පැත්තට මිලිමීටර 70යි ඒ කියන්නේ සෙන්ටිමීටර 7යි මිලිමීටර 70කින් ලකුණු කළා මේ පැත්තට මිලිමීටර 30යි 30කින් ලකුණු කළා එතකොට මුළු උස 50යි 50යි වම් පැත්තේ 30යි එතකොට මැද කෑල 20යි මෙයා 20ක් එන්න ගත්තා මෙයාට සමාන්තරව මෙයා ඇඳා මෙයාට සමාන්තරව මේ කඳිනවා 50ක් උසට මෙයාට සමාන්තරව මේ කොටස අඳිනවා මෙහෙම මෙයා මෙහෙම එනවා එයාට සමාන්තරව මේ කොටස එනවා මෙයා එනවා මෙයාට සමාන්තරව මේ සෙට් එක එනවා මේක ලස්සන රටාවක් එන්නේ මෙයාට සමාන්තරව මෙයා එනවා මේකට සමාන්තරව මෙයා ඊට පස්සේ මෙයාට සමාන්තරව මෙයා යනවා මෙයා මෙහෙම එනවා මෙයාට සමාන්තරව මෙයා මෙහෙම එනවා ලස්සන රූප සරණක් පුතවලට ලැබෙනවා ඊට පස්සේ මේකේ සම්මත රටාවට මිනුම් ටිකක් ලකුණු කරනවා සීමාන්ත රේඛා දෙක අඳිනවා මේ අතර ස්පේස් එක 50යි සීමාන්ත රේඛා දෙක අඳිනවා මෙතර පරතරය 30යි මෙතනින් එළියට දරවන මේ රේඛා දෙක අඳිනවා මැද මෙතනින් අදහස මේ රූපේ මැද නෙමෙයි මේ වටිනාකමෙන් රූපෙන් එළියට තලයක් ඇවිල්ලා තියෙනවා ඒ තලයේ ස්පේස් එක 40යි ඊට පස්සේ මෙතන මෙන්න මේ රේඛාවට සමාන්තරවම මෙහෙම අඳලා මෙතන තමයි 20ක් විදිහට අපි සලකන්නේ ඊට පස්සේ මෙයයි මෙයයි අතර ස්පේස් එක පුතේ 30ක් විදිහට වලට දීලා තියෙනවා ඒ නිසා ලස්සන නිර්මාණයක් හරි අපි දැන් මේකත් අඳින්න යන්නේ දැන් මේක අඳින්දී මම මේකක් ඔයාලට ඩිස්ප්ලේ කරන්නම් වෙන මෙහෙම එතකොට ඔයාලට තව ක්‍රමවත්ව ඔයාලට ඔය සටහන දැක ගන්න පුළුවන් වෙයි ක්‍රමවත්ව කොහොමද මේක සටහන් කරන්න කියන කාරණාව එතකොට අපි ගමු මේ තියෙන්නේ ඔයාලට මම කියපු සටහන හරි එතකොට ඕක තමයි වාගේ ඔය සටහන ඔය සටහන තමයි අපි දැන් නිර්මාණය කරන්න යන්නේ එතකොට රයිට් මේක නිර්මාණය කරන්න ඇද්දි දරුවනේ තිරස්තලයේ මත දෙපැත්තට ආනත තල දෙකක් අඳ අංශක 30කින් ඊට පස්සේ පොතේ මේ පැත්ත 70යි මේ වම් පැත්ත 30යි මේ කොටස 20යි මෙයා එතකොට 30යි මේ කොටස 50යි රයිට් ඔය විදිහට පොතේ නිර්මාණය දීලා තියෙන රූපේ පිළිවෙලට මිනුම් පාවිච්චි කරලා අපි අඳගෙන අඳගෙන යනවා අඳගෙන ගිහිල්ලා පොතේ රූපය සම්පූර්ණ කරගන්න මේ විදිහට මෙයාලගේ පොතේ මිනුම් ටිකක් මම මේ ඩිස්ප්ලේ කරන විදිහටම සීමාන්ත රේඛා ඇතුළත ඔයා දාන්න මතක තියාගන්න එතකොට ඔයාට ඔක ලස්සරට රූපේ මිනුම් ටික පිළිවෙලට ලැබෙයි මේ විදිහට අඩුපාඩු රහිතව හරි ඒ නිසා බෙන්නේ මේ විදිහට පොතේ ඔයාට මිනුම් ටික ලැබෙනවා මිනුම් ටික පිළිවෙලට දාගන්න දාලා මේ රූපයක් විනාඩි 5න් ඉවර කරන්න බලන්න පොතේ පට්පට් ගාලා හරි පට්පට් ගාලා ඉවර කරන්න බලන්න ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න ඉක්මවා කරන්න බලන්න හරි රයිට් රයිට් හරි මෙයාට බලන්න පට්පට් ගාලා උත්තර ටික ගන්න දෙවෙනි රූපය drawing sheet අර dot sheet එක තියෙන කෙනෙකුට සිත් ටික යාකරන අඳගෙන අඳගෙන ගිය හැකි අනිත් අයට ගැටලු වලින් තොරව වැඩේ කරගෙන යන්න පුළුවන් හරි ඉක්මන් කරන්න බලන්න හරි බලන්න මේකෙත් වැඩේ ඉවර කරන්න බලන්න
හරි ඉක්මන් කරන්න. වැඩි ඉවර කට්ටි අර කලින් වගේ මට ටග් ගාලා බලන්න. වැඩි ඉවර කරලා මට ටග් ගාලා පොට එකක් දාන්න බලන්න. වැඩි ඉවර කට්ටි තල ඉවරද? ඉවර කට්ටි මට ටග් ගාලා බලන්න දාන්න ඉමේජ් එකක් මට දාන්න ටග් ගාලා එක ෆොටෝ එකක් දාලා දාන්න. තාම ඉවර කවුරුත් නැද්ද? ඉවර කෙනෙක් ඉන්නවා පට්පට් කරලා දාන්න මට බලන්න. ඉවර කට්ටි දාන්න. ඉක්මනින් ඉවර කරන්න. ඉක්මනින් ඉවර කරන්න බලන්න. ඉක්මන් කරගමු අපි.
හරි ඉක්මන්තරම අපි පුතේ තව වෙලා යනවා. වැඩි ඉවර කට්ටිය තට්ට කරලා දාන්න. ඔක ලේසර් නිර්මාණයක් අමාරු එකක් නෙමෙයි. බලන්න ඩිස්ප්ලේ කරලා තියෙන නිසා ලස්සනට ඔක අඳ ගන්නත් පුළුවන් වෙයි මං හිතන්නේ. හරි. ඔක ලොකු දෙයක් නෑ. දැන් කිරස්තලයත් එක්ක හැමදෙස්සම අංශක 30 කින් ආනත තල දෙකක් මත තමයි ඔය රූපේ නිර්මාණය කරන තියෙන්නේ. නිර්මාණය කළ වැදගත්ම දේ තමයි ඔයා පුළුවන් උපරිමෙන් ඔය රූප සමහරකට මෙනුම් ටික දාන්න ලස්සනට. එච්චරයි. මෙනුම් ටික හරියට දාන්න හරි ඊට පස්සේ. පුළුවන් ඉපරි නිර්මාණ වල කරන්න බලන්න ඩිස්ප්ලේ එකේ සටහන මම දාලා තියෙන්නේ ඉම්පං කරන්න. ඉක්මන් කරමු බලන්න. ආරයිට් දැන් කට් සටහන් ටික දාලා තියෙනවා කට්ටිය හුඟක් අය. බලමු නිර්මාණ ටික කොහමද තියෙන්නේ කියලා. ආරයිට්. ෂෙහාන්ගේ ශිහාන්ගේ රයිට් අශයන් හරි පොතේ නිර්මාණය වගේ හරි. ඊට පස්සේ රමේෂ්ගේ රයිට් පොතේ හරි නිර්මාණය හරි රයිට්. අනිත් අයගෙන් බලන්න දාන්න දෙන්නෙක් දාලා දෙනවා සටහන්. අනිත් අය දාන්න බලන්න පට්පට් ගාලා පට් කරලා ගන්න බලන්න. ඊට පස්සේ රයිට් තිසරන් දාලා තියෙනවා. හරි බලමු තිසරේ කොහොමද කියලා. රයිට් බලමු තිසරේ කොහොමද තියෙන්නේ. රයිට් තිසර රයිට් පොතේ. හරි හරි දැන් මේකේ මෙනු ටික දාගත්තා නම් තිසර හරි ඈ. හරි හොඳයි. රයිට් අනිත් අයගේ තොරතුරු ටික මම කලින්ම ගත්තා. හරි රයිට් අනිත් අයගේ. හරි හොඳයි. රයිට් එහෙනම් ඔන්න දැන් අදහස් මං හිතර ටික ගන්න ඇති. දැන් මේ අනිවාර්යයෙන්ම මේ අද දැන් ඔය මේ වැඩසටහනින් පස්සේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ කරන්න මේ ඩ්‍රෝවින් ෂීට් මං අර යෝගාවගේ ඩොට් ෂීට් එක අරගෙන ඩොට් දෙකක් අතර පරතරයේ මිලිමීටර් 10ක් කියලා අරගෙන ලස්සර නිර්මාණයක් කරන්න. කරලා මට හෙට ඕක කරලා මට WhatsApp දාන්න බලන්න ඔයාලා. වැඩි ඉවර කරගෙන රූප සටහන් සෙට් එක නැදලා ලස්සර මට දාන්න බලන්න. ඒක හරියට ඔයාලා දරුවනේ වැඩ ටික කරගෙන යන්න. මොකද next week එක කියන්නේ ඊළඟ සතියේ සඳුදා අපි ඔටෝ මොබයිල් පටන් ගන්න ඕනේ. අද ටියුට් එතනින් හරිය ටියුට් වල තමයි ලස්සන නෝට් ටික ලියාගෙන අපි යන්නේ. ඔයාලට මේ වෙනකොට ලස්සන ටියුට් සෙට් එකක් හම්බේ. ඔටෝ මොබයිල් වලට පළවෙනි ටියුට් එක හම්බුණා. ඉතින් ටිකක් පිළිවෙලින් ওই විදිහට හම්බෙලා යයි. හම්බෙගෙන යයි. හරිනේ. රයිට්. අපි වැඩ ටික ආරම්භ කරමු මුදේ. දැන් මොනවා නම් ඩ්‍රෝවින් දෙකක් අපි අඳා සමාජයක රූප වල. අපි බලමු තුන්වෙනි රූපෙත් අඳිමුද මම. හරි. පුරුදු වෙනත් එක අඳිමු තුන්වෙනි රූපය. හරි. එතකොට එන්නකො තුන්වෙනි රූපයටත් මෙයාගේ තුන්වෙනි රූපයටත් ඇවිල්ලා පොදී තුන්වෙනි එක්කෙනාගේත් බලන්න ඔය නිර්මාණය කරන්න අර ඩ්‍රෝවින් ෂීට් තියෙන අය ඩොට් යාතුල රූපේ මතු කරන්න. නැති අය තිරස්තලයක් ඇඳලා ආනත රේඛා දෙක දෙපැත්තෙන් ඇඳලා අංශක 30කින් ආනත වෙන්න නිර්මාණය පටන් ගන්න බලන්න. හරි ඉක්මන් කරමු. තුන්වෙනි රූපය තමයි බලන්න. තිරස්තලයක් මත අංශක 30කින් ආනත වෙච්ච රූප මේ රූප තල දෙක ඇඳලා මේ මෙයාගේ මේ වස්තුවේ උස 10ක් කියලා ගන්න. මේක දීලා නැහැ. මේ මෙතන ස්පේස් එක වස්තුවේ උස 10ක් කියලා ගන්න. ඒ කියන්නේ ගණකම 10ක් කියලා ගන්න. මේ පැත්තට 40යි මිලිමීටර වලින්. මේ පැත්තට 40කින් යනදා. මේ පැත්තට 10යි. මේක යම් තර දුරකට ගන්න. මේ උස 50යි. මේ ස්පේස් එක 10යි. ඊට පස්සේ මෙයාට සමාන්තර මෙයා පාත් කරන්න, මෙයා දික් කරන්න. එතකොට තමයි මෙතන ගානට එන්නේ. මේ දුර දැන් මේක 40යි, ඉතින් මේක 10යි කියලා මේ ටික 30යි තමයි. එහෙම ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙයාට සමාන්තර මෙයා මෙහෙම වෙනවා, මෙයා මෙහෙම වෙනවා. එතකොට මේකේ දිග වෙන්නේ 40යි. ඒකේ අපි 40ක් වෙද්දි මැද 20ක් වෙන්න ගන්නවා කියන්නේ මෙයා 10යි, මෙයා 20යි, මෙයා 10ක් වෙන්න ගත්තාම මොනවද වෙන්නේ? හරි.
ඊට පස්සේ මෙයාට සමාන්තරව මෙයා මෙහෙම දික් කරනවා, මෙයාට සමාන්තරව මෙයා මෙහෙම එනවා. ඊට පස්සේ රයිට් මෙතන ඉඳලා මේ ස්පේස් එක 10ක් වෙන්න ගන්න. ඒ කියන්නේ ඔයාලා මේ සටහන තුළ මෙන්න මෙහෙම අඳිනකොට මේ ටික ගන්න 20යි 10යි 20යි 10යි. මෙන්න මේ කියන්නේ 20ක් වෙන්න ගන්න. මේක 20ක් වෙන්න ගන්න. හරි? එතන මෙයාට සමාන්තරව මෙයා මෙහෙම අඳිනවා. මෙයා මෙහෙම අඳිනවා. හරි? එතකොට මෙයා මෙහෙම වෙනවා. මෙයා මෙහෙම වෙනවා. මෙන්න මේ කෑල්ල 20ක් වෙන්න ගන්න. ඒක 20ක් වෙන්න ගන්නකොට ඔයා මෙන්න මේ ස්පේස් එක 10ක් වෙන්න ගන්න. හරිද? මේ ස්පේස් එක 10ක් වෙන්න ගන්න. එතකොට ගානට එනවා. හරි? ඔන්නම රූපයක් නේ වට අඳින්න කියන්නේ. හරි. එතකොට මේ රූප සටහන අපි අඳිනු drawing sheet තියෙන අය, ඒ කියන්නේ ඉන්න නැති අය ඔයාගේ රූප සටහන් අඳින කොළේම ව අඳගෙන යන්න. මම ඒක ඔයාට display කරන්නම් මෙහෙම. ඒ කියන්නේ අපි කරේ මොකද්ද? මෙන්න මේකනේ අපිට දැන් අඳින්න තියෙන්නේ. මං කිය මෙන්න මේ මම arrow එක පෙන්වන්නම්. මෙන්න මේ space එක තියෙන පොදේ මෙන්න මේක තමයි මම ඔය කිව්වේ 10ක් මිලිමීටර කියලා ගන්න කියලා. හරිනේ. එතන මෙන්න මෙතන space එකත් මිලිමීටර 10ක් කියලා පොතේ අපි ගමු. හරි. එතකොට හරිය. right. එතකොට ඔයාගේ රූප සටහන අඳිනකොට තිරස්තලයේ මත මේ දෙන්න ලස්සනට මෙහෙම අපි ඇඳගෙන යන්න පුළුවන් අපිට. මේ උස 10ක් කියලා ගත්තා. හරි. ඔය විදිහට පොතේ රූප ටික මතු කරගෙන ගියා. මං හිතන දැන් ඔයාලට රටාව අහු වෙලා තියෙන්නේ. මේක අඳින්න පුළුවන් අර 3D image එක වෙන විදිහට තමයි සටහන ඇඳ ගන්නට ඕන. හරිනේ. right. right. ටක් දාලා බලන්න මෙයාව ඇඳලා මෙයාගේ මෙනු ටික දාමු බලන්න පොතේ මේ විදිහට. හරි. මෙනු ටික දැන් ඔයාලට පිළිවෙලින් මේ විදිහට දා ගන්න පුළුවන්. එතකොට ලස්සනට රූපේ වට ලැබෙවි. වැදගත්ම වෙන්නේ රූපේ අඳින එකත් එක්කම මෙනු ටිකත් අපි පොතේ දාන්න ඕනේ මේ විදිහට. එහෙම දැම්මත් තමයි හරියන්නේ. හරි. දැන් ඔය මෙනු රූප සටහනේ දීලා තියෙන විදිහටම ඔයාලට ලස්සනට මෙනු ටික දාලා රූපයක් ඉවර කර හැකියි. දැන් ඔය විදිහටම තුන්වෙනි රූපයක් අඳිනක විනාඩි 5ක් 5ක් වගේ ඇතුළත ඉවර කරන්න බලන්න ඇඳලා. ඒකට විනාඩි 5ක් වගේ ඇතුළත ඉවර කරන්න බලන්න. අටක් දාලා අඳින්න බලන්න. පුළුවන් අඳින්න ඉක්පන් කරමු. ඉක්පන් කරලා ගන්න බලන්න. පුළුවන් වලට ගන්න. අරන් මට ටග් දාලා බලන්න ඉමේජ් එක ෆොටෝ එකක් ගහලා දාන්න වැඩි ඉවර කරගෙන.
හරි ඉවරද? ඉවර නම් මම ටක් ගාලා බලන්න දාන්නේ මේච් එක. ඉක්මනින් ඉවර කරන්න ලොකු අමාරු වැඩක් නෙමේ. හරි වැඩ ඉවරයි දාගෙන දාගෙන යනවා ඉක්මන් කරන අනිත් අයත් රයිට් ෂිහාන් පුතේ ඔයාගේ හරි ෂිහාන් හරි අනිත් අයගේ තත්ත්ව ටිකත් මට දාන්න බලන්න පට්පට් ගාලා වැඩ ඉවර කරගෙන ඉක්මන් කරන බලන්න අනිත් පැත්තේ ඉක්මනින් දාන්න බලන්න ඉක්මන් කරන්න පට්පට් ගාල බලන්න එවන්න ඔයාලගේ වැඩ ටික ඉස්සර ඉවර නැද්ද පුතේ ඉස්සරගේ තත්ත්වය මොකද තාම තව දිනවද ඉක්මන් කරමු අපි රමේෂ් මොකද පැත්තේ තාම ඉවර නැද්ද ඉක්මන් කරන්න බලන්න රයිට් හරි තිසරගෙත් ආවා රයිට් තිසර රයිට් ඉන්න බලන්න තාව රයිට් තිසරගේ රයිට් හරි පොතේ හරියා හරි දැන් ඩොට් ෂීට් එක නැද්දත් වැඩේ කරගෙන යනවා කොහොම හරි නේ ඈත සරයා
හරි හෙවදා වැඩ ටික කරන්න ඕනේ. හරි රයිට් අනිත් අයගේ වැඩ ටික හරි උදේ රයිට් ඕකේ රයිට් හොඳයි. හරි ඩොට් ෂීට් එකක් නැහැ කියලා අතාරින්න නැද්ද සරයා නේ ඈ වැඩි ලස්සන ගහනවා නේ හොඳයි නීට් එකට ඇදලා තියෙනවා ඈ උදේ දැන් තිසර මේකේ මිනුම් ටික දාන්න ඔයා. හරි මිනුම් ටික දාන්න දාලා වැඩ ටික කම්ප්ලීට් කරගන්න ඒ ටික පුළුවන් වෙන්නේ. හරි රයිට් රමේෂ්ගේ රයිට් රමේෂ්ගේ හරි හරි හොඳයි. හරි එතකොට දැන් අපි රූප සරහන් තුනක් ඇන්දා තව එකක් අඳිමු. හරි නැත්නම් තාම එක හරි සෙට් කරලා මදි මං හිතන්නේ. තව එකක් අන්නේ මෙන්න කොහම හතර වෙනි රූපේට හතර වෙනි එකක් පටන් ගමු බලන්න. පට් පට් කරලා අඳින හතර වෙනි රූපය හතර වෙනි රූපය අඳින්න බලන්න. හතර වෙනි එකක් පටන් ගන්න බලන්න. ඒකෙදි දැන් ඩොට් ෂීට් තියන එක ගැටලුවක් නැහැ. නැති අය තිරස් රේඛාවක් ඇඳලා ආන තව දෙක අඳ ගන්න. ඒක මත තමයි රූපය අඳින්නට ඕනේ. ඒක අඳිනකොට හරි ඒක අඳිනකොට දරුවනේ හතරෙන් රූපේ වම් පැත්තේ තලයට 40ක් එන්නට ඕනේ. දකුණු පැත්තේ තලයට 70ක් එන්නට ඕනේ. මේක ඝනකම 10යිනේ. රයිට්. මේ ලස්සන රූපේ නම් එනවා හැබැයි ගේමක් නැහැ. මෙහාට 20යි. මේ පැත්තේ 20යි. මේ දෙක යා වෙනවා. මෙයා පුතේ 40යි. හරි. මෙයා 40යි. රයිට්. දැන් මේ දෙක 20යි. ලස්සන රූපේනවා. මෙහෙම මෙහෙම වෙනවා. ඊට පස්සේ මේ මුළු උස 40යි මේ 10යි 50ක් වෙන්න එපා. 50න් මෙතන මේ දෙක 25ක් වෙනවානේ. මේක 25යි 70න් මේ දෙක 40යි. එතන මේ පැත්ත 30ක් වෙනවා. හරි ලස්සනට ඔහොම රූපයක් එනවා. හරි හරි ඔන්න ඔයාලගේ රූපයක් තියෙයි. හරි මිනුම් ටික සම්මත විදිහට දාන්න ලස්සනට බලන්න ඒ රූපෙත් ඇඳලා ගන්න. හරි දැන් ඇඳ වගේම පුළුවන් වෙයි. හරි පට්පට් දාලා දෙන්න අඩු කාලෙකින් පට්පට් දාලා දෙලා දාන්න. ඔයාලා හොඳයි හොඳ ස්පීඩ් එකකින් ඇදෙනවා. මම ඒකේ මම වලට ඩිස්ප්ලේ කරන්නම් එකේ මේ විදිහට මම ඩිස්ප්ලේ කරන්නම්. හතර වෙනි රූපය හතර වෙනි කෙනා කියන්නේ මෙයා නෙවෙයි. දැන් මෙයා ගත්තට පස්සේ තිරස් තලය මත ආනත තල දෙක ඇඳා ඊට පස්සේ අංශක සෝරි දුරවල් මිලිමීටර වලින් අපි පිළිවෙලින් දරුවනේ ඔය 10 20 40 ඔය මිනුම් ටික ඔහොම පිළිවෙලින් පිළිවෙලින් අපි දාගෙන යනවා. ඊට පස්සේ සටහනේ මිනුම් අපි ඔය විදිහට ගත්තට පස්සේ රූපසරණ මේ විදිහට ඔයාලට ලැබෙවි. තර දෙක මත අනතුරු පුත ඔයා කරන්න මිනුම් ටික දාන පිළිවිලින් මෙයාලගේ සීමාන්ත රේඛ ඇඳලා රූපසරණ දිලා තියෙන විදිහටම සීමාන්ත රේඛ හරහා මිනුම් ටික දාන්න. ඔයාට ලැබෙනවා මෙන්න මේ විදිහට ලස්සනට සටහන ලැබෙවි. මේ සටහන මත ඔයාගේ නිර්මාණයේ වැඩ ටික අහවර කරගන්න උත්සාහ කරන්න. හරි මෙයයි ඔයාට ලැබෙන රූපය. හරි ඉක්පන් කරන්නකෝ. හරි ඉක්පන් කරන්න බලන්න පට්පට් දාලා. හරි ශේහන්ගේ රූප සරණත් හරි ඇවිල්ලා තියෙනවා. ශේහන්ගේ හරි රයිට් ඉක්පන් කරන්න. දරුවෙක් කනස්සයි ඩොට් ෂීට් එක 25 ගන්න කොහමද කියලා. එතකොට ගන්න කොටු දෙකක් අතර මැද ගන්න. දැන් ඩොට් ෂීට් එක අඳිනවනේ ශේහන්ලා. දැන් 25 ගත්තාම 25 ගන්න ඉතින් නිකන් කැතයි වගේ අඳින්න අමාරුයි වගේ නම් ඒ කියන්නේ 32ක් අතර මැද ලයින් එක තමයි 25 කියන්නේ. ඔක රවුම් කරලා ගන්න රවුම් කරනකොට එන්නේ. ඔය රවුම් කරලා ගන්නකො රවුම් කරලා ගන්න. ඒතර ඒ කියන්නේ 25 කියන්නේ කොහොමද 20 හරි 30 හරි කියලා හදා ගන්න. ඔයාලගේ ඩ්‍රෝවින් ඒ කියන්නේ කොලේම print කරලා දීපු ටියුබ් එකේම එක හදා ගන්න. එහෙම නැත්නම් ඉතින් අර කොටු දෙකම අරන් ගන්න. ඒක ලේසි කොටු දෙකම අරන් ගන්න ඕනේ නේද? අපි එහෙම ගමු දෙ. කොටු දෙකම අරන් අරගෙන අඳින්න බලන්න. හරි ඉක්මන් කරන්න බලන්න. හරි ඔය සරහණ ඉවර කරන්න ඉක්මනින් හැමෝම පට්පට් දාලා බලන්න පට අරන් කරගෙන කරගෙන යන්න.
හරි ඉක්මනින් ඉවර කරන්න, වැඩි ඉවර කරට පට පට කරලා දාන්න, ඉක්මන් කරන්න බලන්න, ඉක්මන් කරලා ගන්න බලන්න. රයිට් ෂෙහන් එක හදලා තියෙනවා 30ට. ආරයිට් ෂෙහන්ගේ රයිට් හරි ෂෙහන් ගෲපේ හරි පොදේ, ෂෙහන් ගෲපේ හරි. අනිත් අයගේ තත්ත්වම මරේ වැඩ පටපට ගාලා බලන්න. ෂෙහන්ගේ හරි හරි. අනිත් දරුවගේ තත්ත්වය කොහොමද මට බලන්න කියන්නේ. ටට්ටක් ගාලා ඉක්මනින් ඩයග්‍රෑම් ටික ඉවර කරන්න, හැමෝම ඉක්මන් කරලා බලන්න. ඉක්මන් කරන්න. මොකෝ තත්ත ඉක්මන් කරන්න බලන්න. රමේෂ්ගේ සටහන වල දාන්න පටන් ගන්න බලන්න පුතේ. රමේෂ් ඉවර කරන ඉක්මනින්. ඉක්මන් කළ ගමු. තව වෙලා යනවා නැත්තම්. ඉක්මනින් ගමු. රයිට්. තව වෙලා යනවා නේද? රයිට්. ඉක්මන් කරන්න. රයිට්. හොඳයි. තවලාන සමම් වැඩි ටික දෙන්න නම් ඊළඟ වැඩ ටිකට තව වැඩි ටික ඉවර කරන්න බැරි වෙයි. වැඩ ගොඩ ගහනවනේ. හරි. වැඩි ඉවර කට්ටි මට ටික හදලා දාන්න. හොඳයි. මම එන පොතේ සාකච්ඡා කරන්න ඊට පස්සේ දැන් වාට අපි ගණන් තුනක් හතරක් හදුවානේ. ඉදිරියේ රූපණි කෝඩ වලද හොමම ඇඳ ගන්න හැකියාව ලැබෙවි කියලා අපි හිතනවා. හරි. මම ඉන්න පොත ඊළඟට සාකච්ඡා කරන්න අපිට හම්බ වෙනවා දරුවනේ අවසාන කොටස විදියට ඍජු ප්‍රක්ෂේපණ රූප. පොතේ ඍජු ප්‍රක්ෂේපණ රූප ගැන කතා කරද්දී අපිට හම්බ වෙනවා ඍජු ප්‍රක්ෂේපණ ආකාර දෙකක්. එක්කෙනෙක් තමයි පොතේ අපිට හම්බ වෙනවා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ, අනිත් එක්කෙනා අපිට හම්බ වෙනවා පොත තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණ. හරි. ඒ කියන්නේ පොතේ ඍජු ප්‍රක්ෂේපණ අපි ගත්තහම ආකාර දෙකක් අපිට හම්බ වෙනවා. එක්කෙනෙක් තමයි
ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය. හරිද? ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියන්නේ එක්කෙනෙක්. පුතා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය මම පැහැදිලි කරුවොත් මම කරන්න මෙන්න මෙහෙම. අපිට දෙනවා පුතේ රූපයක්. හද අපි හිතමුකෝ වස්තුවක් දෙනවා මෙහෙම කියලා. මෙන්න පුතා අපිට දීපු වස්තුව මොකක් හරි වස්තුවක් දෙනවා මෙහෙම. ඒ දෙන වස්තුව මම මෙහෙම ගන්නම්කෝ. මේක තමයි පුතේ අපිට දීපු වස්තුව. මේ වස්තුව මම හිතනවා මෙන්න මේ පැත්ත තමයි ෆ්‍රන්ට් එක. ඒ කියන්නේ ඉදිරි පෙනුම. මේ පැත්ත මම ගන්නවා පුතේ ඉදිරි පෙනුම. ඉදිරි පෙනුම කියන්නේ පුතා ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් view කියලා කියනවා. මේ පැත්ත ගන්නවා මම පුතේ පැති පෙනුම. පැති පෙනුම කියන්නේ පුතේ අපි ගන්නවා ඒක හඳුනා ගන්නවා සයිඩ් view කියලා. සයිඩ් view. හරිද? ඊට පස්සේ මම ගන්නවා මේ පැත්තෙන් බලනකොට පේනවා මට සැලැස්ම. ඒ කියන්නේ ප්ලෑන් කියලා අපි කියනවා. මේක ප්ලෑන් කියලා අපි හඳුනා ගන්නවා. ඉදිරි පෙනුම, පැති පෙනුම සහ සැලැස්ම. සයිඩ් එක, ෆ්‍රන්ට් එක, ප්ලෑන් එක. හරිද? ඔය ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ ක්‍රමයේදී පුතේ නිර්මාණය අපි කරනකොට මතක තියාගන්න ඒකේ රොටේෂන් එක තමයි අපි කරනවා. ඒ කියන්නේ අපි ප්‍රථම කෝණ ක්‍රමයට අනුව නිර්මාණයක් කරනකොට, හරි, ප්‍රථම කෝණ ක්‍රමයට අනුව අපි නිර්මාණයක් කරනකොට මෙයාගේ ඉදිරි පෙනුම තියෙන පැත්ත මාරු කරලා අඳිනවා. මේ රූප සටහනේ ඉදිරි පෙනුම පේන්නේ ඔයාගේ මොන අත පැත්තෙන්ද? දකුණු අත පැත්තෙන්. දැන් මේ වස්තුවේ මේ පැත්ත වම් අත පැත්ත, මේක දකුණු අත පැත්තනේ. රූපයේ පේන්නේ නැත්තම් වස්තුවේ පේන්නේ ඉදිරි පෙනුම, සෝරි, ඉදිරි පෙනුම නෙමෙයි, පැති පෙනුම. පැති වෙනම පේන්නේ මොන පැත්තෙන්ද? පැති වෙනම තියෙන පුතේ රූප සටහනේ නැත්තම් මේ වස්තුවේ වම් අත පැත්තෙන්නේ. එහෙනම් පැති වෙනම පුතා තියෙන පැත්ත මාරු කරලා අඳිනවා. පැති වෙනම පේන්නේ අපිට වම් අත පැත්තෙන් නම් පැති වෙනම අපි අඳිනවා පුතා දකුණු අත පැත්තට වෙන්නේ. හරි, එතකොට අපි මේ සටහන නිර්මාණය කරනකොට මෙන්න මෙතෙන්ට දානවා ෆ්‍රන්ට් එක. මෙතෙන්ට ෆ්‍රන්ට් view එක දානවා. හරිද? පතෙන්ට ෆ්‍රන්ට් view එක දාලා ඊට පස්සේ ෆ්‍රන්ට් view එකට යටින් plan එක අඳිනවා. ෆ්‍රන්ට් view එකට යටින් plan එක අඳිනවා. එතකොට ෆ්‍රන්ට් view එක කියන්නේ ඉදිරියෙන් බලද්දි මේ පැත්තෙන් බලද්දි මම මේ වස්තුවේ පෙරුම් දෙක දන්නා මේක A මුහුණත, මෙයා B, මෙයා C, මෙයා D සහ මෙයා E කියලා මම ගන්නම්කො. එතකොට ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලද්දි මට පේන්නේ, මෙහෙන් බලද්දි මට පේන්නේ මේ වස්තුවේ C මුහුණත පේනවා, E මුහුණත පේනවනේ. C E කියන මුහුණත් දෙක පේනවා. එතකොට මට මේ වස්තුවේ මෙන්න මෙහෙමනේ පේන්නේ. මෙයා C, මෙයා E කියලා මුහුණත් දෙක පේනවා. ප්ලෑන් එක උඩින් බලද්දි මට පේනවා B මුහුණතයි D මුහුණතයි. උඩින් බලද්දි මට පේනවා මෙයා B මුහුණත, මෙයා D මුහුණත. ඊට පස්සේ මේ රූප සටහනේ පැති වෙනම මම අඳින්නේ තියෙන පැත්ත මාරු කරලා. පැති වෙනම වමෙන් තියෙන නිසා පැති වෙනම මම ගන්නවා දකුණට. එතකොට මෙතෙන්ට එනවා සයිඩ් එක. මෙතෙන්ට එනවා සයිඩ් view එක. පැහැදිලිද? එතකොට මට එන්නේ ඒ වස්තුව මෙන්න මේ රටාවකට එන්නේ. මෙයා ඒ මුහුණත කියලා ගන්නවා. පැහැදිලිද? එතකොට දැන් මම ගත්තේ මේ රූප සටහන ප්‍රථම කෝණ ක්‍රමයට අනුව නිර්මාණය කළේ. එකම නීතියයි තියෙන්නේ. මොකක්ද? ෆ්‍රන්ට් එකේ වැඩි ප්ලෑන් එක අඳිනවා, සයිඩ් එක තියෙන පැත්ත මාරු කරනවා. සයිඩ් එක තිබ්බේ වම් පැත්තෙන්, අපි යන්න දකුණු පැත්තෙන්. හරි, ලියන ටොපික් එක ඍජු ප්‍රක්ෂේපණ කියලා දාන්න. ඍජු ප්‍රක්ෂේපණ පෙනුම. ටොපික් එක ලියන්න පුතා ඍජු ප්‍රක්ෂේපණ පෙනුම කියලා ලියන්න. ඍජු ප්‍රක්ෂේපණ පෙනුම. හරි, ඍජු ප්‍රක්ෂේපණ පෙනුම. ඍජු ප්‍රක්ෂේපණ පෙනුම කියලා දාලා යටින් ලියන්න. අංක එක කියලා දාලා ලියන්න. ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය. ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා ලියන්න. ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා, හරි, කියලා දාලා මෙන්න මෙහෙම ලියන්න. මෙහෙම ලියන්න. වස්තුවක ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා යටි ලියන්න. වස්තුවක ඉදිරි පෙනුමට පහලින්, වස්තුවක ඉදිරි පෙනුමට පහලින්, වස්තුවක ඉදිරි පෙනුමට පහලින් සැලැස්ම නිර්මාණය කර, වස්තුවක ඉදිරි පෙනුමට පහලින් සැලැස්ම නිර්මාණය කර, වස්තුවක ඉදිරි පෙනුමට පහලින් සැලැස්ම නිර්මාණය කර, නිර්මාණය කර පැති පෙනුම පමණක්
පැතිපෙනුම පමණක් ඉදිරිපෙනුමට පහලින් සැලැස්ම නිර්මාණය කර පැතිපෙනුම පමණක් මාරු කර පැතිපෙනුම පමණක් මාරු කර ඉදිරිපෙනුමට සමාන්තරව දක්වයි. පැතිපෙනුම පමණක් මාරු කර ඉදිරිපෙනුමට සමාන්තරව දක්වයි. ඉදිරිපෙනුමට සමාන්තරව දක්වයි. පැතිපෙනුම පමණක් මාරු කර ඉදිරිපෙනුමට සමාන්තරව දක්වයි කියලා දාලා පුතේ. ඔයා යටින් මෙන්න මේ වස්තු අඳින්න. මෙයා ඇඳලා මේක පැතිපෙනුම සයිඩ් view කියලා දාන්න. මෙයා ඉදිරිපෙනුම front view කියලා දාන්න. මේක සැලැස්ම plan කියලා දාන්න. දාලා එයාට ඉදිරියෙන් හෝ ඉදිරියේ නැත්තම් යටින් දරුවනේ front view එක side view එක plan එක මේ සටහන ටක් දාලා අඳින්න. ඇදලා නිකන් දල සටහන් ටිකක් අඳින්න පට්පට් ගාලා බලන්න. ඉක්මන් කරන්න. හරි ප්‍රින්ග් ඉවර කරගෙන බලන්න. ඉක්මන් කරමු බලන්න. ටක්කල ටික නෝට් කරගන්න බලන්න. ඉක්මනින් ටික නෝට් කරගන්න බලන්න හැමෝම. හරි ඉවර දැනගෙන තව දිනවද ඉප්පත් කරන්න බලන්න. හරි වරද
හරි තව මේක අදින සටහන් කරනවා ඉන්නවනකොට මට කියන්න. අදින සටහන් කරනවා ඉන්නවනකොට මට කියන්න. හරි ඉවරනේ. රයිට්. ඉවරනේ රයිට් හරි. ඊට පස්සේ පොතේ මම ඔහොමම තෙවන කෝණ ප්‍රක්ෂේපණය ගැන මම කියනවා. තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය ගැන. හරි දැන් ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණ ඉවරයි. ඊට පස්සේ පොතේ මම එනවා කතා කරන්නේ ඊළඟ ප්‍රක්ෂේපණ ක්‍රමයට. ඒ තමයි third angle method දෙක ගැන. අපිට තියෙන ධර්මණය first angle සහ third angle කියලා methods දෙකයි. හරි මම ගෙන පැහැදිලි කරන්න යන්නේ. ප්‍රථම කෝණ ක්‍රමය ලියුවා. දැන් ලියන පොතේ දෙවෙනි අංක දෙක කියලා තමයි ලියන්නේ. තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා ලියන්න. තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය. 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 හරි. පොතේ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය ගැන කතා කරනකොට මේ සටහන මෙහෙමයි වෙන්නේ. දැන් ප්‍රථම කෝණ ක්‍රමයට වඩා තෙවන කෝණ ක්‍රමයේ තියෙන වෙනස තමයි ප්‍රථම කෝණ ක්‍රමයේදී පුතේ ෆ්‍රන්ට් එකට යටින් ප්ලෑන් එක ආවනේ. එතකොට තෙවන කෝණ ක්‍රමයේදී හරි තෙවන කෝණ ක්‍රමයේදී දරුවනේ මෙතනදී සිද්ධ වෙන්නේ ෆ්‍රන්ට් එකට යටින් ඒ කියන්නේ සෝරි ප්ලෑන් එකට යටින් ෆ්‍රන්ට් එක එනවා. ඒ කියන්නේ ප්ලෑන් එක තියෙනවා ප්ලෑන් එකට යටින් ෆ්‍රන්ට් එක එනවා. ප්ලෑන් එකට යටින් ෆ්‍රන්ට් එක එනවා. ඇවිල්ලා පුතේ සයිඩ් එක තියෙන පැත්තටම එනවා. මේක සයිඩ් එක වම් අත පැත්තෙන් තියෙන නිසා මෙයාගේ වම් අත පැත්තෙන්මයි සයිඩ් වියු එකක් පුතා ඉන්නේ. අන්න බලන්නකෝ. ප්ලෑන් එකට යටින් ෆ්‍රන්ට් එක එනවා. ප්ලෑන් එකට යටින් ෆ්‍රන්ට් එක ඇවිල්ලා සයිඩ් එක තියෙන පැත්තටම එනවා. එතකොට මෙයාගේ ප්ලෑන් එක කියන්නේ උඩින් බලපම් පේන පෙනුම. උඩින් බලපම් මෙයාගේ පේන්නේ පුතා මෙයා B මෙයා D කියලා පේන්නේ. මෙයා B මෙයා D කියලා පේන්නේ. ඊට පස්සේ ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලද්දි පේන්නේ මෙයාගේ මූණක් දෙක පේන්නේ. හරි ෆ්‍රන්ට් එක ඉදිරියෙන් බලපුවම මෙයාගේ මූණක් දෙක පේන පුතා. මෙයා C පේනවා මෙයා E පේනවා. C සහ E කියන මූණක් දෙක පේනවා. සයිඩ් එක පැත්තෙන් බලපුවම මෙයාගේ පේන්නේ අර කලින් සටහනේ වගේම මෙන්න මෙහෙම පේනවා. මෙයා A කියලා පේනවා. ඔච්චරයි පේන්නේ. එතකොට මේ රටාවේ නීතිය තමයි තෙවන කෝණ ක්‍රමයේ නීතිය තමයි දරුවනේ ප්ලෑන් එක යටින් ෆ්‍රන්ට් එක ඇදලා සයිඩ් එක තියෙන පැත්තෙන් අඳිනවා මාරු කරන්නේ නැතුව. තේරුණානේ? හරි ලියන්නක මෙන්න මෙහෙම ලියන්න. දැන් තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා දාලා ලියන්න මෙහෙම. මෙහිදී මෙහිදී වස්තුවක මෙහිදී වස්තුවක මෙහිදී වස්තුවක මෙහිදී වස්තුවක හරි මෙහිදී වස්තුවක හරි මෙහිදී වස්තුවක සැලැස්මට පහලින් මෙහිදී වස්තුවක සැලැස්මට පහලින් මෙහිදී වස්තුවක සැලැස්මට පහලින් සැලැස්මට පහලින් ඉදිරි පෙනුම සැලැස්මට පහලින් ඉදිරි පෙනුම සැලැස්මට පහලින් ඉදිරි පෙනුම නිර්මාණය කර සැලැස්මට පහලින් ඉදිරි පෙනුම නිර්මාණය කර සැලැස්මට පහලින් ඉදිරි පෙනුම නිර්මාණය කර පැති පෙනුම පැති පෙනුම පැති පෙනුම පැති පෙනුම මාරු නොකර පැති පෙනුම මාරු නොකර අඳිනු ලබයි. පැති පෙනුම මාරු නොකර අඳිනු ලබයි. පැති පෙනුම මාරු නොකර අඳිනු ලබයි කියලා දාලා පුතේ ඔයාලා මේ රූපය අඳින්න ඕනේ නැහැ. මේක දැකලා කලින් ඇඳනේ රූපය අඳින්න අවශ්‍ය නැහැ. මෙන්න මේ පෙනුම් තුන විතරක් අඳලා දැකලා බලන්න. ඔය පෙනුම් තුන විතරක් අඳින්න බලන්න. මේ තුන්දර විතරක් අඳින්න බලන්න පට්පට් ගාලා.
හරි ඉපෙන ඉවර කර ගන්නකො. ලෝකන් දෙන ගමන් අහගන්න. දැන් පොතේ ලබන සතියේ සඳුදා අපි සුපුරුදු විදිහට පටන් ගන්නවා, ඔටෝමොබයිල් පටන් ගන්නවා. ටියුට් එක හැමෝටම හම්බෙලා ඇති. ටියුට්ස් නැති කට්ටිය ටියුට්ස් ගන්න. ඒතර පේමන්ට් කරලා ටියුට්ස් ටික ලබා ගැනීම කරන්න. මෙතනින් හර ටියුට්ස් වල තමයි වැඩ ටික යන්නේ. ඒතර ඔටෝමොබයිල් වල ඉඳලා ලස්සන ටියුට් සෙට් එකක් වඩ හම්බෙනවා. ටියුට් ටික පිළිවෙලින් ඉවර කර ගන්න උත්සාහ කරන්න. ඒතර ටියුට්ස් වල වැඩ ටික අපි ඉවර කරන අතරතුර දරුවනේ අපි ඒ ක්ලාස් එකේ ඒ කියන්නේ පාඩම් වල වැඩ කටයුතු ටික සිද්ධ කරනකොට අපි විශේෂම දරුවනේ මොනවද recorded video සහ live දෙකම අපි පාවිච්චි කරනවා වැඩි දියුණු ඉවර කරන්න. මොකද 12 වතර සිලබස් එක වල ලොකුම පාඩම තමයි ඔටෝමොබයිල්. හරි. ඒතර ලොකුම පාඩම ඔටෝමොබයිල් වුණාම අපිට ඒ පාඩම් ටික ඉවර කරන්න ලොකු කාලයක් ගන්න. සාමාන්‍ය ෆිසිකල් පන්තියක මාස 4ක් විතර යනවා ඔටෝමොබයිල් පාඩම ඉවර කරන්න. නමුත් අපි ඔන්ලයින් පන්තියක ඉච්චර කාලයක් ගන්නේ නැහැ. අපි පුළුවන් උපරිමයෙන් අපි වැඩි දියුණු ඉවර කරන මාස 4ක් 5ක් විතර නම් ෆිසිකල් පන්තියක වැඩි ඉවර කරන්න. ඒ නිසා අපි උපරිමයක් ඒ වෙනුවෙන් අපි කාලය වැය කරලා ඔයාලට අපි ඒ අවශ්‍ය පාඩම් මාලාවන් අපි ලස්සනට ඉවර කරලා දෙනවා ඊට වඩා අඩු කාලයකින්. මොකද ඔන්ලයින් එකෙන් අපි ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම පුතේ මේ විශේෂම මේ ඩ්‍රෝවිං වලට අදාළව දැන් ඔයාට දැන් ඊළඟට කතා කරන්න තියෙන ඍජු ප්‍රක්ෂේපණ රූප වලට අදාළව සටහන් හදින්න ඩ්‍රෝවිං ෂීට් එක ළඟ තියෙන්නට ඕනේ. මම දැන් අර ඒක ෂීට් එක ගත්තේ නැති අය ඉන්නවනේ. ඒ අය අනිවාර්යයෙන්ම ගෙදරින් දැන් හෙට ඒ ෂීට්ස් ටික අනිවාර්යෙන් print out ගන්න අරගෙන දරුවනේ ඊට පස්සේ මම මේ ක්ලාස් මේ drawing sheet එක බෙදා ගන්න කොහමද, drawing sheet එකේ රූප ටික image කරන්න කොහමද කියන කාරණා සියල්ලම මම ඔයාට දරුවනේ පැහැදිලි කරලා ලබා දීම සිද්ධ කරනවා. අද රෑ මම ඔය කොටසට අදාළව මම ලස්සන වීඩියෝ එකක් කාලේ ලෑස්ති කරනවා. ලෑස්ති කරලා දරුවනේ පාට මම ලබා දීම සිද්ධ කරනවා. බොහෝ හිට වෙද්දි වඩ මම ඒක ලබා දීම සිද්ධ කරනවා. මොකද හේතුව ඊට පස්සේ ඒක gedering එක ලස්සනට prepare කරන්න ඕනේ. ඒ කියනවා drawing sheet කොළ 10ක් විතර ඔයා print out අරගන්න වර්ග දෙකෙන්ම අරගෙන දැන් අර මේ සම්මර්ෂක රූප අඳින එක නම් ගේමක් නෑ, වඩා ලස්සන එකක් අඳගත්ත හැකි. ඊට පස්සේ ඍජු ප්‍රක්ෂේපණ රූප අඳින්න අවශ්‍ය ඒ අදාළ ඒ මේ විකර මේ ක්‍රමයේ යටතේ අපි කොහොමද නිර්මාණයන් සිද්ධ කරන්නේ, ෂීට් එකක නැත්නම් කොළයක කොහොමද රූප තුර බැලන්ස් කරගන්න කියන දේවල් අපි පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා ඒ කරන පැහැදිලි කිරීමත් එක්ක ඔයාට මේ සතිය අතුරත ලස්සනට ඒක රිෆර් කරලා වැඩි කොට දා ගන්න බලන්න. පැහැදිලිද? ඒකෙන් දැන් අද රෑම මම ඔයගොල්ලෝ ලස්සන වීඩියෝ එකක් හදනවා. අද රෑම මම ඔයාලට අප්ලෝඩ් කරනවා. අද රෑම මම මේ වැඩේ කරනවා. අද රෑ වීඩියෝ කරනවා. හෙට උදේ මම දැන් අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි. හෙට ඔසව ගෙදරින් මේක ලස්සනට රිපෙයර් කරන්න. හරි. මොකද මේක drawing sheet එක නැතුව මම මේක කිව්වට තේරුමක් නැහැ. මොකද දැන් drawing sheet නැති සුගක් අය ඉන්නවනේ. ඒ නිසා drawing sheet එක නැතුව මේ ගේම ගහන්න බෑ. drawing sheet එක ගන්න. ඊට පස්සේ මම ඒක ලස්සනට පැහැදිලි කරලා පස්සේ අද රෑ මම මේ වීඩියෝ හදනවා. ඔයාලට ලස්සනට ඊට පස්සේ ඒ විතර වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි. පැහැදිලිනේ. එතකොට ලබන සතිය වෙද්දී ඔය ඩ්‍රෝවින් උදේම පුළුවන් වෙච්ච දරුවේ බවට පත් කරලා දෙයි. එතකොට මම ඒකට ගැලපේ අවස්ථා දෙකටම ගැලපෙන්න, ඒ කියන්නේ view ප්‍රක්ෂේපණ සහ සමාර්ශක කියන අවස්ථා දෙකටම ගැලපෙන්න මම අද හන්දෑවේ වීඩියෝ එක හදනවා. පැය එකමාරක පැය දෙකමාරක වීඩියෝ එකක් හදනවා. හරි. එතකොට ඒකට හැමෝම මම group එකට දානවා. එතකොට ඒක හැමෝම ඒක refer කරන්න, refer කරලා වැඩි කොට දා ගන්න. පැහැදිලිද? ඒක වැඩි කොට දා ගත්තට පස්සේ game එකක් නෑ මම හිතන්නේ ඔයාලට. තේරුණා නම් කියපු දේ නේද? ඒ නිසා මේක තමයි මම හිතනකොට drawing එක අල්ල ගන්න තියෙන අවසාන අවස්ථාව හරියට කරගන්නවා නම්. ඊට පස්සේ ඔටෝමොබයිල් කොටස අපි ලබන සතියේ පටන් ගන්නවා. ඔය එකටත් ලස්සනට සූදානම් වෙන්න සූදානම් වෙලා අපි ලස්සනට මේ වැඩේ කොට දාගනිය. හරි. එතකොට දරුවනේ මම එහෙනම් මෙතනින් වැඩ ටික අවර කරන්නම්. මොකද drawing sheet නැතුව වට මම මෙතනින් එහාට කියන ටික කිව්වට තේරෙන්නේ නැහැ. හරි. දැන් වාගේ ක්ලාස් එක දැන් මම නතර කරනවා. නතර කරලා මම ඊට පස්සේ ඒකට ගැලපෙන වීඩියෝ එක හදලා මම අද රෑ අප්ලෝඩ් කරන්නම්. එතකොට හෙට උදේ මම ගෲප් වලට දාන්නම්. පැහැදිලිද? හරි. එතකොට ගේම් එකක් නැති වෙයි. රයිට්ස් තව මොකද ප්‍රශ්න තියෙනවද? හැව් එනි ක්වෙස්චන්ස්? මොකද ප්‍රශ්න තියෙනවද පොතේ? පාත් තියෙනවද අහන්න? මොකද ප්‍රශ්න තියෙනවද? නෑනේ. නෑ, මොකද ප්‍රශ්න නැහැ. රයිට්. එහෙනම් ඩ්‍රෝවින් ටික හොඳටම පුළුවන් කරන්න මම අවශ්‍ය උපරිම උත්සාහය දරනවා. අදරෑ මම ඔයාලට කිව්ව විදිහට මම වීඩියෝ ටික හදලා ඊට උදේ මම ඔයාලට අප්ලෝඩ් කරන්න. පැහැදිලිනේ. හරි. එතකොට මේ සතිය ඇතුළත ඩ්‍රෝවින් සේරම ටික ආවරණය කරලා ඉවර කරගන්න. ඩ්‍රෝවින් ෂීට් ටික print out අරගෙන ඒ වගේ අඳින්න නැත්තම් තේරෙන්නේ නැහැ. පැහැදිලිනේ.
හරි. එහෙනම් වැඩ ටික මම අහවර කරන්නම්. වැඩ ටික අහවර කරලා දරුවනේ අපි එහෙනම් හෙට උදේ ඉඳලා ඩ්‍රොයිං ටිකේ වැඩ ටික ලස්සනට පටන් ගමු. පටන් අරන් කරගෙන කරගෙන යමු. හරි. මුකුත් ගැටලු තිබුණොත් මට කතා කරන්න. හරි. රයිට්. එහෙනම් වැඩ ටික ඉවරයි. ලබන සතියේ සවන් සූදානම් වෙන්න ඔටෝ මොබයිල් පටන් ගන්නවා. ඒකට ලෑස්ති වෙන්න. හරි පුතේ. රයිට්. අයිබෝවන්.